नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। जितिन्द्रियं बुद्धमनोमनिक्कमं नरुत्तमं कस्सपमग्गपुंगलं अवापुरन्तं अमतस्स द्वारं देवातिदेवं सत्पुण्यलक्खनं तमद्दसं कुञ्जरमोघतिन्नं सुवर्णसङ्गीनदबिम्बसादिशन् दिस्वानतन्किप् महुं शुचिमनो तमेव दिस्वान सुभाषितद्धजन्। श्रद्धावंत वासनावंत पिन्नतुनी मैं पिन्नतुन अद मैं इल पुरपासलोसाक पोहो दिनिये दी उदयसनी दला उतुम सील प्रतिपदाव तुरपीटला තම තමන්ගේ ජීවිතයන් ධර්ම මාර්ගයේ පුහුණු කරමින් මෙලව ජීවිතයටත් ආශිර්වාදයක් වන සාංසාරික වශයෙන් පරලොවදී සුගති සංඛ්‍යාත සැප සම්පත් ළඟා කර දීම සඳහාද හේතු වන එවගේම ඥානවන්ත බෞද්ධ පින්නතුන් වශයෙන් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝතර නිවනින් සැනසීම පිණිසත් හේතුපකාරී වන උතුම් ප්‍රතිපatti මාර්ගයකයි ඉදිරිය ඉන්නේ. පින්නතුනි මේ උදෑසන කාලය ඔබට වෙන් වෙලා තියෙන්නේ මේ සදහැතියන්ගේ කුසල් සිත අභිවර්ධනය කර ගැනීම පිණිස හේතුපකාරී වෙන ආකාරයේ තථාගත දේශනාවන්ගෙන් කතා ප්‍රවෘත්තියෙන් ඇතුළත් වන විමාන වස්තුවේනෙක් කතා ප්‍රවෘත්තියක් ශ්‍රවණය කරන්නට පින්නතින මේ විමාන වස්තු දේශනා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුසලයේ තියෙන වටිනාකම කුසලයේ තියෙන ආනිසංස ස්වභාවය එහි වැදගත්කම ඉස්මතු කරලා දෙන්නට ඒ විමානෝස්තු කතාවන් දිහා බලනකොට අතීතයේ එක් එක් පුද්ගලයන් විසින් කරන ලද කුසලයන් විශේෂ පුණ්‍ය ධර්මයන් ඒ පුණ්‍ය ධර්මයන්ගේ ඵල වශයෙන් ලැබූ දිව්‍ය මානසික සැප සම්පත් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ඒ පිනෙහි විපාක වශයෙන්ම මේ බුද්ධ ශාසනයේදී බුදුරජාන් වහන්සේ හමුවේ ධර්ම ශ්‍රවණය කරගෙන උතුම් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්ත අවස්ථාවන් ගැන සඳහන් වෙනවා ඒ නිසා අපි ඒවා ගැන අවධානය දෙනකොට ඒවා ශ්‍රවණය කිරීමෙන් ඒ කතා වස්තුන් දැනගැනීමෙන් අපේ පුණ්‍ය සිතත් තව තවත් දිනු කර ගන්න පුළුවන් වෙනවා අපිටත් ඒ වගේ කුසල් සිද්ධ කර ගන්නට අපේ සිත නැඹුරු කර ගන්න පුළුවන් වෙනවා ඉනිසා ඒක තමයි මේ විමානස්ත කතාවන් දේශනා කිරීම බලාපොරොත්තු වෙන්නේ එහෙම නැතුව මේ දිව්‍ය මානසික සැප සම්පත් නිදිමින් තව තවත් සසර සෙරසරන්න සසර දිග ගස්ස ගන්න නෙමෙයි ඒ කුසලිය සිද්ධ කරගෙන ඒ කුසලිය තුල පිහිටලා ඉක්මනින්ම මේ සංසාර දුකින් අත් මිදෙන ප්‍රතිපත්තිය තව තවත් දියුණු කරගන්නට මේ මාර්ගයට අවතීර්ණ වෙන්නට අවශ්‍ය වෙන කුසල ශක්තිය කුසල බලය පාරමී ශක්තිය දියුණු කරගන්නට උපකාර පිණිස වශයෙන් තමයි මේ දේශනාවන් අපි පෙන්වා දෙන්නේ පින්නතුනි අපි අද මාතෘකා කරගන්නට දුණු ගාථා ධර්මයන් සඳහන් වෙලා තියෙන්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ විමානස්ත පෙකරණෙහි එන
පුරසීමානයන්ගේ මහාරත වර්ගේන අන්තිම විමාන වස්තුව. මේ විමාන වස්තු ග්‍රන්ථය සංග්‍රහ වෙලා තියෙන පිනුතින සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. එහි එන පුරසීමානයන්ගේ මහාරත වර්ගේන අන්තිම විමාන වස්තුව වෙන මහාරත විමානයේ තමයි අද අපි දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. පින්නතුනි, තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරෙහි වැඩවාසය කරන සමයේ මේ මහා මුගලන් මහරහතන් වහන්සේ සිරිත් පරිදි දිව්‍ය ලෝක චාරිකාවේ වඩින්ට යෙදුනා. උන්වහන්සේ සිද්ධ කර එක විශේෂ කාරණයක් තමයි කලින් කලට දිව්‍ය ලෝකේ වැඩම කරලා ඒ දෙවියන්ගේ තමන්ගේ ලැබපු සැප සම්පත් ලබන්ට හේතු වුණු ඒ සඳහා කරන ලද විශේෂ පුණ්‍ය ධර්මය ඒ කුසල ධර්මය මොකක්ද කියලා ඒ අයගෙන් මහල දැනගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේදී සදහැවතුන්ට හිංවතුන්ට කියලා දෙනවා, ප්‍රකාශ කරනවා. ඒ තුළින් ඒ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ බලාපොරොත්තුනේ ඒ බෞද්ධයින්ගේ සදහැතියන්ගේ මනුස්සයන්ගේ සිත තුළ කුසල ධර්මයන් කුසල බීජයන් රෝපණය කරන්නට ඔවුන්ටත් ඒ මාර්ගයේ කුසල් මඟ කියලා දීලා කුසල උත්සාහවත් කරවන්නට ඒක තමයි පිනුතුණිය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එදත් ඒ මහා මුගලන් මහරහතන් වහන්සේ දිවිලෝක චාරිකා වඩින අවස්ථාවේදී ඉතාම ආශ්චර්යමත් දෙවි පුත්‍රයෙක් දෙවි කෙනෙක් මේ දෙවිය හඳුන්වන්නේ ගෝපාල කියලා. මේ ගෝපාල දෙවිය පුත්‍රයා දහසක් අශ්වයන් යොදපු ඉතාම දර්ශනීය වූ අලංකාරවත් වූ රථයක නැගලා උයන්කිලි සඳහා පිටත් වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදීම මේ දිව්‍ය රාජානන් ඉදිරියේ මුගලන් මහරහතන් වහන්සේ පෙනී සිටියා. එතුමා දැක්කා මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රසාදින් යුක්තව රතින් වැහැලා මුගලන් ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසකින් සිටගත්තා. මෙන්න මේ අවස්ථාවේදී ඒ මුගලන් මහරහතන් වහන්සේ හා මේ දිව්‍ය පුත්‍රයා අතර සිදුවෙන කතා බහක් අනුසාරයෙන් තමයි මේ විමාන වස්තුව සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඒ මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, ඔබතුමා මේ දිව්‍ය සම්පත්තිය ලබන්නට කරන ලද පින මොකක්ද කියලා අහලා විස්තර දැනගන්නවා. ඒක අහන්නේ පින්දු නිකම්ම නෙමෙයි, එතුමාගේ ඒ දිව්‍ය ආශ්චර්ය දිව්‍ය සම්පත්තිය ගැන වර්ණනා කරලා ප්‍රශංසා කරලා ඒ ස්වභාවය ගැන කියලා තමයි අහන්නේ. ඉතින් ඒ කරුණ කියනට මත්තෙන් මේ ගෝපාල දිව්‍ය පුත්‍රයා මෙහි උපදින්නට හේතු අතීත කතා වස්තුවක් තියෙනවා. පෙර ජීවිතයේ කරපු පිනක් තියෙනවා. ඒ පින ගැනත් අපි සඳහන් කරලා ඉන්නට ඕන. මීට බොහෝ කාලයකට පෙර අතීතේ විපස්සී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා සිටිය කාලේ එක්තරා කාන්තාවක් එක්තරා ස්ත්‍රියක් ඒ බුදුරජාණන් වහන්සේට රන්මලින් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරා මේ පිනේ විපාක වශයෙන් මට උපදින භවයක් පාසා උතුම් වූ ගෙල පරන්දනාවන් ලය පරන්දනාවන් ලැබේවා කියලා. පින්නතිනි, මෙන්න මේ ප්‍රාර්ථනාව හේතු කාරණා කරගෙන මේ කාන්තාව උපදින හැම භවයකම මේ විදිහේ සම්පත් ලබන කෙනෙක් වුණා. ඒ කුසල විපාක වශයෙන් මුලින්ම දිවි ලෝකේ ඉපිදලා බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් භුක්ති විඳා. එහෙම ඉඳලා ඒ විදිහට දිවි ලෝකේ බොහෝ කාලයක් සැරිසරලා බුද්ධාන්තර ගණනාවක් තිස්සේ දිවි ලෝක සම්පත් විඳලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ
කසීරට කිකී කියන රජ්ජුරුවන්ගේ රාජ්‍ය පවතින කාලේ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසියේ කුස පිළිසඳ ගත්තා. ඉතින් මේ පිනේ විපාක වශයෙන් මෙහෙම මේ කිකී රජ්ජුරුවන්ට දාව අගමෙහෙසියේ කුස පිළිසඳ අරගෙන දසම සැවැමෙන් මෙලොව එළිය දුටුවා. බොහෝම සුන්දර වූ රූපකායක් ඇතිව උපදින මොහොතේම මේ ගෙල පරන්දනාවන් ලැබුවා. මොකද පෙර කරන ද ප්‍රාර්ථනාව ආනිසංස වශයෙන් එය ලැබුවා. එනිසාම උරච්ඡද මාලා කියලා නමින් තමයි ප්‍රසිද්ධ වුණේ. ඇය දිව්‍ය කන්‍යාවක් වගේ ඉතාම ආශ්චර්යයෙන් සැපතින් සම්පතින් ආඩ්‍යව වැඩමින් සිටියා. ඉතින් මේ තරුණ රාජකුමාරිකාවගේ ගුරුවරයා වුණේ ගෝපාල කියලා බ්‍රහ්මණතුමෙක්. මෙතුමත් ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, ඥානවන්ත කෙනෙක්. ඉතින් මේ කාලේ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා සිටියේ. ඉතින් මේ ගෝපාල බ්‍රහ්මණතුමාත් මේ තරුණ රාජකුමාරිකාවත් මුල් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහදන් පැවැත්තුවා. අසදෘස දානයන් ලබා දුන්නා. බොහෝ වශයෙන් ප්‍රණීතු කාද්‍යබෝධ්‍යයන්ගෙන් සංග්‍රහ කරා දන් දුන්නා. වස්ත්‍රාදිය ලබා දුන්නා. ප්‍රණීත පානක ලබා දුන්නා. බෙහෙත් ලබා දුන්නා. මෙයාදී වශයෙන් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අසුර කරගෙන තුම බොහෝ පින් රැස් කරගත්තා. එසේ රැස් කරගත් පිණේ විපාක වශයෙන් තමයි දිවි ලෝක උපන්නේ. හැබැයි මේ ගෝපාල ආචරණ වහන්සේටත් ඒ රාජකුමාරිකාවටත් දහම් දේශනා කරාට ඥානෙ මොහු කරා ගින් තිබුණ නැති නිසා, හේතු සම්පත් පරිපූර්ණ වෙලා තිබුණ නැති නිසා විශේෂ මාර්ගඵල අධිගමනය සිද්ධ කරන්න ලැබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණා වූ අප්‍රමාණ ශ්‍රද්ධාව නිසා, භක්ති නිසා, ප්‍රේමය නිසාම බොහෝ දන් පින්කම් සිද්ධ කරගෙන දිවි ලෝකේ උපන්නා. එසේ දිවි ලෝකෙන් දිවි ලෝකෙට සැරිසරමින් දිවි ලෝකයේ තුලම අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳිමින් මේ බුද්ධ කාලයේදී ඒ තවුදෙසා දිවි ලෝකෙම දිව්‍ය රජ කෙනෙක් වෙලා උපන්නා. ඒ තමයි පින්තුනි මේ ගෝපාල දිව්‍ය රජතුමා, දිව්‍ය පුත්‍රයා. ඉතින් මේ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ මේ දේවතාවගෙන් අහනවා, දහසක් අශ්වය යෙදු රථයක් තමයි මෙතුමාට පහළ වෙලා තිබුණේ. දහසක් අශ්වය යෙදු රථයක්. ඒ රථය වෛදුහරිය මාණික්යන්ගෙන් හැදිච්ච එකක්. සත්ත්වවිද රත්නයන්ගෙන් අලංකාරවත් කරපු ඉතාම විචිත්‍රවත් වූ දර්ශනීය රථයක්. ඉතින් මුගලන් සාමින් වහන්සේ අහනවා, මේ දහසක් අශ්වයන් යෙදු මේ මනරම් වූ රථේ නැගිල යන හරියට සක්‍ර දෙවි රජතුමා වගේ මේ ගමන් කරන ඔබ කවුද? ඔබගේ මේ රථය හරිම අලංකාරයි, විචිත්‍රවත්, වෛධුරි මාණික්යන්ගෙන් හැදිලා තියෙන්නේ, සත්ත්වවිද රත්නයන්ගෙන් අලංකාරවත් කරලා තියෙන්නේ, ඉදිරියේ තියෙන චන්ද්‍රමණ්ඩල, සූර්ය මණ්ඩල වෛදුරි මාණික්යන්ගෙන් කරවලා තියෙන ප්‍රභාවත්මයි. ඒ වගේ මේ රථයේ රෝද, ඒ බොස්ගෙඩි ඉතාම විචිත්‍රවතු කැටයන් වලින් කරලා තියෙන්නේ. ඒ රථයන්ගේ නාභිත් ඒ වගේ, නිම්වලල්ලත් ඒ වගේ ඉතාම විචිත්‍රයි. රන් දැලින් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ, බිත්ති සරසලා තියෙන්නේ. ඉතාම විචිත්‍රවත්. මේ විදිහට මේ රථයේ ගුණ ප්‍රකාශ කරන, ගුණ වර්ණනා කරනවා. ඒ වගේම මෙහි යොදලා ඉන්න මේ අස්වයින් උසර සල්ලන මහතින් යුක්තයි, ජව සම්පන්නයි. දහසක් අස්වය ඉන්නවා. මේ අස්වය හැම දෙනාම හරියට ඔබතුමාගේ සිත දැනගෙන ඒ සිතිවිලි අනුව කටයුතු කරන වගේ. ඒ කියන්නේ ඒ දෙවතාවන්ට තමන්ගේ යානය හසුරවන්ට උනුනහම අර මනුස්ස ලෝකයේ වගේ අස්වයින්ට කෑ ගහන්නට, ගහන්නට, පහර දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.
සිතන්ට විතරේ අවශ්‍ය වෙන්නේ අහවල් තැන තමයි ආයුත්‍ය කියලා ඒ යස්සෝ රතේ ඇදගෙන අයි අදාළ තැනට ගමන් කරනවා. දේවතාවන්ගේ සිත දැනගෙන අදහස අනුව කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ දේව රජතුමාට පරිවාර සම්පත්‍ති වශයෙන් කෝටි සංඛ්‍යාත ගානක් දිව්‍ය අප්සරාව පහළලා හිටියා. එයත් ඉතාම සෝභමානවත් වූ රූප ස්වභාවයෙන් යුක්තයි. එයත් හරියට මේ දෙවිතුමාගේ සිත දැනගෙන සිතානුව කටයුතු කරනවා වගේ ඒ විදිහට කටයුතු කරනවා. සමහර කෙනෙක් ඇදගිලි බැඳගෙන নমස්කාර කරගෙන ඉන්නවා. සමහර කෙනෙක් චාමර වලින් පමන් සලමින් ඉන්නවා. සමහර කෙනෙක් චත්‍ර දරනවා. සමහර කෙනෙක් වීණාදී තූර්ය භාණ්ඩයන් වාදනය කරනවා. තව සමහර කෙනෙක් නෘත්‍ය සම්දර්ශනය කරනවා. තව සමහර කෙනෙක් ගීත ගායනා කරනවා. මේ විදිහේ නොඑක් ආකාරයෙන් ගීතයෙන් නාට්‍යයෙන් වාදනයෙන් මේ නොඑක් ආකාරයෙන් මේ දිව්‍ය පුත්‍රයා දිව රජතුමා සතුටු කරනවා, සන්තරපණය කරනවා, සම්පහන්සනය කරනවා. ඉතින් මේ දේශනාවේ මේ මානවස්ති මේ දිව්‍යංගනාවන්ගේ රූප ස්වභාවේ රූප සම්පත්තිය ගැනත් කරුණු වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ල අපි ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. දිව්‍යංගනාවන්ගේ දිව්‍ය අප්සරාවන්ගේ රූප ස්වභාවයේ පිළිබඳව දැක්වෙන තව කාරණයක් තියෙනවා. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් එයා කොයිතරම් සුන්දර රූප ස්වභාවයේ තියෙන පිරිසක්ද කියන එක ගැන. මේ පින්නතුන් අහලා තියෙනවා නන්ද තෙරුන් වහන්සේ පැවිදි වුණාට මොකද කැමැත්තෙන් නෙමෙයිනේ පැවිදුනේ. තමන්ගේ වැඩිමහල් සහෝදරතුමා තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා බෑ කියන්න බැරි කමට පැවිදුණාට හිතේ කැමැත්ත තිබුණේ අර ජනපද කල්යාණයේ කෙරෙහිනේ. ඒ නිසා පැවිදි වුණත් හිත හිතා හිටියේ හිතේ තිබුණේ ජනපද කල්යාණි ගැන. කලකිරීමෙන් හිටියේ, උකටලීව හිටියේ. කැමැත්තෙන් Brahmacharya වෙහෙසුරුන් නැහැ, භාවනා කරේ නැහැ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා දැනගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ කාරණය පෙන්නුවා. තථාගතයන් වහන්සේ උපාය මාර්ගයකින් උපායශීලීව නන්ද තෙරණුවන් හික්මනට ඕන කියලා, කරුණාව අවබෝධ කරවන්නට ඕන කියලා නන්ද තෙරණුවන් කැටිව දිවි ලෝක චාරිකාය වැඩියනේ. එයා නතරමඟදී ගිනි තියපු හේනකටත් අරගෙන ගිහිල්ලා ඒ හේනේ ඉන්න ගින්නට හසුවිලා මැරිච්චි වැඳිලිකුත් පෙන්වගෙන තමයි ගියේ. ඒ දිවි ලෝකෙට තවදසා දිවි ලෝකෙට අරගෙන ගිහිල්ලා අහනවා මෙන්න මේ දිව්‍ය අප්සරාව ද සුන්දර ජනපද කල්යාණිද කියලා. ඒ වෙලාවේ නන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කරේ මොකද්ද? මේ පින්තුන් දන්නවා. ඒ වෙලාවේ කිව්වේ ස්වාමීනි මේ දිව්‍යංගනාවන්ට සාපේක්ෂව බලනකොට මේ ජනපද කල්යාණි හරියට අර මග අපි එනකොට හමු වෙච්චි ඒ පිරිස්සුණු හේන හිටපු දැවිලා පිළිසිලා ගියපු බාගිර පිළිසෙච්චි වැඳිරිය වගේ කියලා. ඉතින් බලන්න ඒ කාලේ හිටපු ඒ සාක්කේ ජනපදයේ හිටපු රූමත්ම රූපශ්‍රීයේ නග්‍ර වුණ තරුණ රාජකුමාරිකාවක් තමයි ජනපද කල්යාණේ කිව්වේ. නන්ද තෙරුන් වහන්සේ ඇය උපමා කරේ පිළිසෙච්චි වැඳිරියක් වගේ කියලා අර දිව්‍යංගනාවට සාපේක්ෂව. ඉතින් ඒ කාරණෙන් තේරෙනවනේ ඒසේනම් කොයිතරම්නම් ඒ දිව්‍ය අප්සරාව ගේ රූප ස්වභාවය සුන්දර ඇතිද කියලා. ඉතින් මෙහිදී අපි යව වර්ණනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි අරමුණ වෙන්නේ මේ ගෝපාල දිවි පුත්‍රයා කරපු පින මොකක්ද කියලා පැහැදිලි කරගන්නටත්, ඒ අනුව ඒ තුලින් පිහිටලා පින්නතුන්ගේ සිත් තුළත් එබඳු පුණ්‍ය බීජයන් පුණ්‍ය සම්පත්තීන් කුසල සිත් දිනු කරගන්නට. ඉතින් මේ විදිහට කරුණාකාරණා කියලා ඒ දිව්‍ය ඒ ගෝපාල දෙවරජතුමාගේ නැත්නම් දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ආචාර්ය ගැන ගුණ වර්ණනා කරලා ප්‍රකාශ කරලා අහනවා, පින්වත් දිව්‍ය පුත්‍රය මේ සම්පත්‍ය ඔබ
සුළුපටු කුසලයකින් සුළුපටු ක්‍රියාවකින් ලැබුවා වෙන්නට නම් බෑ. මේක පුංචි කුසලයක කුඩා දෙයක ප්‍රතිඵලයක් නම් වෙන්නට බෑ. මොකද ඒ තරම් අතිශය ආශ්චර්යමත් දිව්‍ය සම්පත්තියක්. නිසා මේක මහත් වූ දානමය කුසලයක හෝ උපෝසථාදී කුසලයක හෝ භාවනාමය කුසලයක හෝ විපාකයක් විය හැකියි. කුමකින්ද කුමක් නිසාද මොනවා කරලාද ඔබ මේසා මහත් වූ දිව්‍ය ආශ්චර්යයක් ලැබුවේ කියලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා. මෙන්න මෙහෙම ඇසුවාම එතුමා දුන්නු පිළිතුරේ හින ගාථා රත්නයන් තමයි අපි මාතෘකා කරගත්තේ. මොනවද පින්නතුණෙන් කියලා තියෙන්නේ, මොනවද ඒ ගාථාවන් අර්ථය කියලා අපි සිහිපත් කරලා බලමු, සාකච්ඡා කරලා බලමු. එයින් පළමුවෙන්ම සඳහන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ පින්නතුණි. එතුමා එදා ඒ ගෝපාල කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉඳිද්දී ඒ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කහම දැක්ක ශනේහිම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ප්‍රසාදය, ගෞරවයක්, බැසගත් ශ්‍රද්ධාවක් හිත ඇති වුණා. ඉතින් ඒ ශ්‍රද්ධාව තුළ පිහිල්ලා තමයි අසදෘස දාන ආදී වනදරමෙන් සිද්ධ කරේ. ඉතින් තමන්ගේ ඥාණයට වැටහෙන ආකාරයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ, මෙන්න මේ වගේ ගුණ තියෙන උතුමන් වහන්සේ කෙනෙකුට තමන් දන් දීලා සංග්‍රහ කරලා බුදු උපස්ථානය කළා තමයි මේ පින ලැබුවේ කියන කියන්නට මුලින්ම එතුමා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනත් ප්‍රකාශ කරා. මේ මුලින් සඳහන් කරපු මාතෘකා කරගත්තේ ගාථා රත්නයන්ගේ තියෙන්නේ පින්නතුනි මේ තථාගතයන් වහන්සේගේ ගුණ ගැන සඳහන් කරලා. එතුමා තමන්ගේ ඥාණයට වැටහෙන ආකාරයෙන් ගාථාවන්ගෙන් ඒ ගුණ ප්‍රකාශ කරා, ගුණ ගායනා කරා, ගුණ කතනය කරා. ජිතින්ද්‍රියන් බුද්ධ මනෝමනික්කමං නරුත්තමන් කස්සප මග්ග පුංගලං අවාපුරන්තන් අමතස්ස ද්වාරං දේවාති දේවන් සතපුඤ්ඤලක්ඛනං. මේ ගාථාවෙන් කියවෙන පින්නතුනි, ජිතින්ද්‍රියන්, ජිතින්ද්‍රියන් කියලා කියන්නේ මනස හයවෙනි කොටගත් මේ ෂඩ් ඉන්ද්‍රියන් තියෙනවනේ. චක්කු ඉන්ද්‍රිය, සෝති ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවී ඉන්ද්‍රිය, කායි ඉන්ද්‍රිය, මනී ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් බෝධිද්‍රුම මූලයේදී උතුම් මාර්ගඥානින් දිනන ලද හින්දා ජිතින්ද්‍රිය කියලා කියනවා. ඒ කියන්නේ ඒවා පිළිබඳව තියෙන මමත්වය දුරු කරගත්තා. පිනුතිනි අපි මේ සසරේ සෙරසරන්නේ මේවා පිළිබඳ තියෙන මමත්වයේ හින්දානේ. මේවා මමයේ, මාගේ, මගේ ආත්මයේ කියලා මමත්වය කරගෙන අල්ලගෙන ඉන්නකොට, ප්‍රපංච කරන් ඉන්නකොට නැවත නැවත ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. ඒ ඉන්ද්‍රියන් නිසාම ඉන්ද්‍රියන් කරනකොටම නැවත නැවත මේ සසර සෙරසරන, සසර දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉන්ද්‍රියන් පිළිබඳව තියෙන මමත්වය දුරු කරගත්තොත්, ඒවා පිළිබඳව තියෙන ආසාව ප්‍රහීණ කරගත්තාම ඒ නිසා නැවත සසර ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. සසර දුකක් ඇති වෙන්නේ නැහැ. සසර දුක් විඳින්න වෙන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ බෝධිද්‍රුව මූලයේදී අරිහත් මාර්ගඥාණයෙන් මේ මමත්වය නැති කරලා දැම්මා. ඒ සියලු කෙලෙස් ප්‍රහීණ කරා. ඉන්ද්‍රියන් දිනුවා. ඒ නිසා කියනවා ජිතින්ද්‍රිය කියලා. ඒ වගේම බුද්ධ කියලා කියනවා. බුද්ධ කියලා කියන්නේ පින්නතුනි දතියුත්තා වූ, දැනගතියුතු ආරි සත්‍ය ධර්මයන්. ඒ සියලු ධර්මයන් දැනගත්තේ, අවබෝධ කරගත්තේ බුද්ධ කියලා කියනවා. දුක්ඛ දුක්ඛාරි සත්‍ය අවබෝධ කරගත්ත, දුක සමුදයාරි සත්‍ය අවබෝධ කරගත්ත, අවබෝධ කරන්නේ ප්‍රහීණ කරා, දුක්ඛ නිරෝධාරි සත්‍ය දැනගෙන ඒක සාක්ෂාත් කරගත්ත, ඒ සඳහා දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය මාර්ග සත්‍ය වැඩිව. එසේම දැනගත යුතු, අවබෝධ කරගත යුතු තවත් ධර්මතා තියෙනවා. ඒ සියල්ලක් දැනගත්තෙන්, අවබෝධ කරගත්තෙන් බුද්ධ කියලා හඳුන්වනවා.
අනෝමනික්කමං අනෝමනික්කමං කියලා කියන්නේ වීරියෙන් උතුම් වූ නිසා උතුම් වීරියෙන් සමන්වාගත් නිසා අංග සතරකින් යුක්ත සම ප්‍රධාන වීරියන්ගෙන් පරිපූර්ණත්වයටපත් වෙච්ච හින්දා අනෝමනික්කමං කියලා කියනවා. ඒ වගේම නරුත්තමං කියලා කියන්නේ මොකද්ද? මිනිසුන් අතර උතුම් වූ නිසා දෙපා ඇත්ත වූ අතර උතුම් නිසා ශ්‍රේෂ්ඨ වූ නිසා නරුත්තමං කියලා කියනවා. ඉතින් මේ ජිතේන්ද්‍රිය වුණ බුද්ධ වුණ අනෝමනික්කම වුණ නරුත්තම වුණ ඒ කාශ්‍යප භාගතුන් වහන්සේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයයි කියලා ප්‍රකාශ වෙනවා. ඊළඟට කියනවා ආවා පුරන්තන් අමතස්ස දාරං ඒ මීට කලින් ලෝකේ පහළ වුණු කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාන් පස්සේ ඒ නිවන් මඟ නිවන් පුරයට යන දොරටුව නැත්නම් නිවන් පුරයට යන දොරටුව විවෘත කරගන්න යන තියෙන මාර්ගය වැහිලා තිබුණේ. නැවතත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමයි අන්නේ නිවන් පුරයට යන මාර්ගය පැහැදිලි කරගත්තේ. ඒ දොරටුව විවෘත කරගත්තේ. හැම බුද්ධ ශාසනයකම පින්නතුනි ඒ බුද්ධ ශාසනය පිරුහුණයින් පස්සේ මේ නිවන් මඟට යන මාර්ගය වැහිල යනවා. දොරටුව වැහිල යනවා. මාර්ගය පැහැදිලි නැති වෙනවා. නැවතත් මහා බෝධිසත්වයන් වහන්සේ නමක්ම ඒ සමත්‍රිංසත් පාරමී ධර්මයන් පූර්ණය කරලා ඒ උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමයි මේ නිවන් මඟ පැහැදිලි කරලා දෙන්නේ. නිවන් දොරට විවෘත කරලා දෙන්නේ. ඒ පැහැදිලි කරගත්ත මගේ ගමන් කරලා තමයි අනික් පුද්ගලයෝ දේ මිනිසුන් ඒ නිවන් පුරයට ගමන් කරන්නේ. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අන්නේ අතුරුදහන් වෙලා තිබුණු අපැහැදිලි වෙලා තිබුණු වැහිලා තිබුණු නිවන් මඟ විවෘත කරගත්තා. නිවන් පුරයට යන මඟ අවබෝධ කරගත්තා. දොරටු විවෘත කරගත්ත එක ප්‍රකාශ කරා. සතපුඤ්ඤ ලක්ෂණං පින්නතුනි ඒ වගේම දේවාති දේවං දේවාති දේවං කියලා කියන්නේ දෙවියන්ටත් දෙවියෝ කියලා. දේවාති දේවං බ්‍රහ්මාති බ්‍රහ්මං කියලා සඳහන් වෙනවානේ. දෙවියන් අතරින් ශ්‍රේෂ්ඨ වූ යම්තාක් දෙවිවරු දෙවි රජවරු ඉන්නවා නම් මේ විශ්වයේ ඒ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ සියල්ලන්ගෙන් අග්‍ර වුණ උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා දේවාති දේවං කියලා සඳහන් වෙනවා. ඊළඟට කියන සතපුඤ්ඤ ලක්ෂණං ඒ කියන්නේ පින්නතුනි මහා බෝධිසත්වයන් වහන්සේලා සංසාරේ දීර්ඝ කාලයක් පුරලද දාන ආදී පාරමී ධර්මයන් හේතුවෙන් සුචිරිතවත් ධර්මයන් හේතුවෙන් මනා ප්‍රතිපදාව හේතුවෙන් උන්වහන්සේලාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා. 80ක් අනුව්‍යංජන සම්පත්ති ලැබෙනවා. මෙන්න මේවා ලැබුණේ පෙර ජීවිතවලදී කල්ප කාලාන්තරයක් තිස්සේ කරන ලද සිය ගණනක් වූ ආකාරයේ පුණ්‍ය ධර්මයන් නිසා කුසල ධර්මයන් නිසා එනිසා මේ පුණ්‍ය ලක්ෂණ ලැබුණා. ඒ ලක්ෂණ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී. ඉතින් දීඝනිකායේ ලක්ෂණ සූත්‍රය කේवला පින්නතුන්ට ඒ බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් ලැබීමට ඒ බුදුරජාණන් වහන්සේලා බෝධි සම්භාර ධර්ම පුරණ කාලයේ කරන ලද්දා වූ පුණ්‍ය ධර්මයන් විශේෂ ප්‍රතිපදාවන් මොනවද කියලා දැනගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට සතපුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමන්වාගත වුණ ජිතේන්ද්‍රිය වුණ බුද්ධ වුණ අනෝම නික්ඛම වුණ නරුත්තම වුණ පුද්ගලයන්ගෙන් අග්‍ර වුණ නිවන් පුරයට යන දොරටුව විවෘත කරගත්ත දේවාති දේවොත් වූ පුණ්‍ය ලක්ෂණයන්ගෙන් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත වුණ ඊළඟට කියනවා තමන්ද සංකුංජර මෝඝ තින්නම් සුවන්න සංගීනද බිම්බ සාදිසං දිස්වාන තන් කිප්ප මහුං සුචීමනෝ තමේව දිස්වාන සුභාසිතන්ද ජන්.
ඒ වගේම කියනවා තමද්දසන් මේ අඳුර දුර කරන්නා වූ ඒ වගේම කෙලෙස් අන්ධකාරය දුර කරන්නා වූ කුංජර කෙලෙස් සතුරන් මැඩ පවත්වන්නට සමර්ථ වූ හේයින් හස්ති රාජෙක් වගේ හරියට අර කියනවනේ ජව සම්පන්න බල සම්පන්න හස්ති රාජෙක් බටදඬු වලින් කරපු ගයක් සුණු විසුණු කරලා දානවා වගේ බුදුරජාන් වහන්සේ මාර්සෙනග සුණු විසුණු කරලා දාලා ඒ පංච මාරයන් දිනා ගන්න දිනුවා සීළු කෙලස් දිනුවා ඒ නිසා කුංජර කියලා කියනවා බුදුරජාන් වහන්සේට හස්ති රාජෙක් වගේ ඕගතින්නම් කියලා කියන්නේ ඕගය තරණය කරපු හින්දා ඕගය කියනකොට තියෙනවා සතර ඕගය සතර මහා ඕගය ඒ කියන්නේ මොනවද කාමෝග භවෝග දිඨියෝග අවිජ්ජෝග කියලා සතර ඕගයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා ඒ වගේම සසර සැඩපහර සසර ඕගය තරණය කරා මේ කාමෝග භවෝග දිඨෝග අවිජ්ජෝග කියලා කියන්නේ වට හරියට මේවා සැඩපහරක් වගේ වේගයෙන් ගමන් කරන සැඩ වතුරක් වගේ ඒකට හසු වුණු හසු වෙන සත්‍යෝ සුණු විසිනු වෙලා විනාශ වෙලා දුකටපත් වෙනවා දැන් විශාල සැඩපහරකට හසු වුණොත් යම් සතෙක් පුද්ගලෙක් අනිවාර්යයෙන්ම මරණේ හෝ මරණ මාත්‍ර දුකකට හෝ පත් වෙන විශාල විපතකටපත් වෙනවා ඒ වගේ තමයි මේ කාමය නිසා භවයේ පිළිමා තිනැලීම නිසා දිට්ඨිය නිසා වල දිට්ඨිය නිසා අවිද්‍යාව මේ සත්‍ය නොදන්නාකම නිසා මෙන්න මේ කරුණ නිසා මේ ලෝක සත්‍යෝ සසරම ඒමි අතර සෙරසරනවා දුකටපත් වෙනවා දුකෙහිම ගමන් කරනවා මෙන්න මේ කියන ඕගය තරණය කරපු හින්දා ඕග තින්නෝ කියලා බුදුරජාන් වහන්සේ කියනවා සුවන්න සංගී නද බිම්බ සාදිසං හරියට මේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ චමි වර්ණය රත්තරම් පාටයි ස්වර්ණ වර්ණයි පිරිසුදු ප්‍රභාස්වරු තම පිරිසුදු රත්තරම් වර්ණින් යුක්තයි රණින් කරපු රූපයක් වගේ සරණ වර්ණ චමි වර්ණයක් තියෙන නිසා තමයි පින්නතුනි ස්වර්ණ සංගීනද බිම්බ සාදිසං කෙනකින් අර්ථවත් වෙන්නේ දිස්වාන තන් කිප මහං සුචීමනෝ තමේව දිස්වාන සුභාසිතත්ත ජන් ඉතින් මේ බ්‍රහ්මතුමාට එදා එක් ස්වර්ණ වර්ණ රූප ස්වභාවයක් තියෙන අරුතුම් ගුණ සම්පන්නයෙන් යුක්ත කාශ්‍යප බුදුරජාන් වහන්සේ දැක්ක ශනෙහිම ඒ තථාගතයන් වහන්සේ පිළිබඳ මහත් වූ ප්‍රසාදයක් හටගත්තා. ඒ ප්‍රසාදය කොයිතරම්ද කියනවා තමන්ගේ සිතේ තියෙන කෙලෙස් සමහර දුර කරලා සිත මහත් පිරිසුදු භාවයට පත් කරන මනස පිරිසුදු කරන තරම් ඉතා ප්‍රසාදයක්. එහෙම ප්‍රසාදකින් යුක්තව තමයි ඒ බුදුරජාණන් වහන්සේට අශ්‍රද්ධස දානාදී දානෙන් දීලා මහත් පින් රැස් කරගත්තා කියලයි කියවෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දැක්කයින් පස්සේ උන්වහන්සේගේ ධර්මය කියන කොඩිය ධර්මය කියන දජය පිළිබඳව දැනගෙන උන්වහන්සේගේ දේශනාවන් අනුව පිළිපැදලා දානාදී කරන ධර්මයන් සිද්ධ කරගත්ත විදිහ ගැන ඊළඟට සඳහන් වෙනවා. තමන්න පානං අතවාපි චීවරං සුචින් පනීතන් රසසා උපේතන් පුප්පාබිකින්නම් හි සකේ නිවේසනේ පතිට්ට පේසින් ස අසංක මානසෝ. එතුමා මේ බුදුරජාන් වහන්සේ හමුවනයින් පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ වෙත ආහාර පාන පූජා කරා. ඒ වගේම අතවාපි චීවරං ඊට අමතර වශයෙන් තුන් සිවුරු සිවුරු පූජා කරා. රසසෝපේතං රසයන්ගෙන් යුක්ත වූ උදාරු මිහිරි වූ රසයන් තමයි ලබා දුන්නේ. ප්‍රණීත වූ රසයන් තමයි ලබා දුන්නේ. ඒ වගේම බුදුරජාහන් වහන්සේ උදෙසා පුප්පාබිකින්නම් ඒ පුෂ්ප විසිකිරීම ආදී සිද්ධ කරා. ගොතන ලද නොගතන ලද දර්ශනීය සුමදත්තු පුෂ්පයන්ගෙන් තමන්ගේ නිවස ඒ ප්‍රදේශය මාර්ගයන් වීතීන් ඒවා අලංකාරවත් කරලා පුෂ්පයන්ගේ මගදීපස සරසලා බුදුරජාණන් වහන්සේ උපහාර කරා පුෂ්ප පූජාවන්ද සිද්ධ කරා.
වෙන අරමුණු වල හිත යොදන්නේ නැතුව වෙන වෙන තැන් වල හිත යවන්නේ නැතුව ඒ කුසලයේ කෙරෙහිම හිත යොදලා ඉතාම ගෞරවණීය කරා. මෙනි මේක පින්තිනි අපට බොහෝ වැදගත් තැනක්. අසංග මානසෝ. දැන් ගොඩාක් දෙනෙක් පුණ්‍ය ධර්මය සිද්ධ කරනවා. දන් දෙනවා. සිල් රකිනවා. මේ වගේ කුසලයන් කරනවා. හැබැයි බොහෝ දෙනෙක් පින් දහම් කරන්න ගියාම ඒ තමන් කරන කුසල ක්‍රියාව කෙරෙහි බැසගත් සිතක් ඇත්තේ නැහැ. වෙන වෙන දේවල් හිතමින් වෙනත් දේවල් තුළ සිත යොමු කරගෙන තමයි බොහෝ විට මේව තුළ නිරත වෙන්නේ. සමහර විට මේ පින්කම කරන වෙලාවේ වෙනත් අරමුණක හිත තියෙන්නේ. එක්කෝ තමන්ගේ gedara ගැන සිහි වෙලා gedara තියෙන කටයුත්තක් ගැන හිතනවා, ධර්මමුණුබර ගැන හිතනවා, නැත්නම් තමන්ගේ රාජකාරී ස්ථානයන් ගැන හිතනවා. මේ আদি නොඑක් නොඑක් වෙන වෙන අරමුණු තුළ වෙන වෙන දිහාවලට සිත දුවමින් අතර තමයි මේ පින කරන්නේ. නැත්නම් පිරිසුදු පවිත්‍ර වූ නිර්මල වූ චේතනාවකින් තොරව ලාභ සත්කාර සඳහා කීර්ති ප්‍රශංසා සඳහා අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසා උදෙසා එහෙම දේවල් බලාපොරොත්තු වෙන ප්‍රසිද්ධි උදෙසා පින් කරනවා. එහෙම කරනකොට හිත පිරිසුදු නැහැ, හිත තියෙන වෙනත් අරමුණු වල. ඒ නිසා එහෙම කරන පින් වලින් උතුම් ඵල ලැබෙන්නේ නැහැ. එනිසා මෙතන වැදගත් වෙනවා පිනක් දහමක් කරනකොට කුඩා නමුත්ව පිනක් වුණොත් ඒ තුල හොඳට සිත පිහිටවලා කරන්නට අපි උත්සාහ කරන්න ඕන. බැසගත් හිතින් ඒ අරමුණ කෙරෙහි බිම බැසගත් හිතින් ඒ කරන්න ඕන. වෙන වෙන අරමුණු හිත යන්න දෙන්නේ නැතුව ඒ අරමුණ තුර පිහිටවලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන තමයි අපි බුදුරජාණන් වහන්සේට ප්‍රස්තාන කරන්න ඕන. සංගරත්නයේ දන් පිරින නමනකොට සංගරත්නයේ ගුණ සිහිපත් කරන තමයි ඒක කරන්න ඕන. එහෙමනොත් තමයි ඒක ආනිසංස මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. එනිසා ඒක විතා වේදගත් කාරණයක් අපි පින්දාහකමට ඒ කරන කුසලයේ කෙරෙහි හොඳින් සිතියම කරගෙන නුවණ මෙහෙවලා කරන්න ඕන. ගෞරවයෙන් වගේම සකසලා කරන්න ඕන. එහෙම කරන පින තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දී පිණසපට හේතු වෙන්නේ. මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. ඉතින් එතුමා එදා පින කරන්නේ ඒ වගේ කියලා සඳහන් වෙනවා. වෙන වෙන අරමුණු නැතුව පහදුණු පිරිසුදු සිතින් තමයි ඒ තථාගතයන් වහන්සේට බුදු ප්‍රස්ථානයන් සිද්ධ කරේ. මහා සංඝයාට සංඝ ප්‍රස්ථානයන් සිද්ධ කරේ. ඊළඟ ගාථාවෙන් කියන පින්නතුනි, තමන්න පානේන ච චීවරේන ච ඛංජේන භුංජේන ච සායනේන ච සන්තප්පයිත්නවාන දීපදාන මුත්තමන් සෝ සංග සෝ දේව පුරේ රමා මහං. ඉතින් මෙතුමා ඒ විදිහට ආහාර පානයන්ගෙන් චීවරයන්ගෙන් ප්‍රණීතෝ මිහිරු කැවිලි පෙවිලි වලින් රසයන්ගෙන් බුදුරජාන් වහන්සේ සන්තරපණය කරා. ඒ දීපදෝත්තමයන් වහන්සේ සන්තරපණය කරා. උන්වහන්සේට සංග්‍රහ කරා. මේ විදිහට ප්‍රණීත විදිහට සකසලා එක අරමුණකින් යුක්තව සකසලා දන් දීමේ විපාක වශයෙන් අස දෘස දානයන් දුන්න විපාක වශයෙන් මේ දිව්‍ය පුරෙහි භවෙන් භවයට ඉපදීම වශයෙන් මේ ස්වර්ගෙහි ඉපදිලා මේ සුදර්ශන කියන දිව්‍ය පුරෙහි ඉපදිලා මේ දිව්‍ය නගරෙහි ඉපදිලා මහත් වූ දිව්‍ය සම්පත්තියන් අභිරමණය කරනවා, දිව්‍ය සම්පත්තිය නිදිනවා කියලා සඳහන් කරා. ඊළඟ කියන පින්නතුනි, ඒතේනුපායේන ඉමන් නිරංගලං යඤ්ඤන් යජිත්වා ත්‍රිවිධං විසුද්ධං පහයහං මානසකං සමුස්සයන් ඉන්දූපමෝ දේව පුරේ රමාමහං. ඉතින් මේ විදිහට මේ උපායෙන් ඒ ගෝපාල බ්‍රාහ්මණ ඉන්න කාලේ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේට ඒ ශ්‍රාවක සංඝරත්නයටත් අසදෘස දානයන් දුන්නා. ඉතින් එතුමාට ඒ දන් දෙන කාලයේදී කිසිම බාධාවක් එහෙම තිබුණේ නැහැ. ඊටාම ධන දාහන්නේ මුදා හරලා පරිත්‍යාගය ඇතිව කිසිම ලෝභයක් නැතිව සිතේ හැඩගත්තා වූ ලෝභ ආදී කෙලෙසුන්ගෙන් තොර කරගෙන තුන්සිත පහදවාගෙන තුන්සිත පිරිසුදු කරගෙන ඒ වගේම කාරණ තුනක් මුල් කරගෙන තමන් කරනවා, අනුන් ලබාද කරවනවා, කරපු දේ හොඳට සිහි කරනවා, මේ කෙන ආකාරයන්ගෙන් යුක්තව ඒ ත්‍රිවිධාකාරයෙන් යුක්තව
කිසිම කිලුටක් නැතුව පිරිසුදු සිතින් පවිත්‍ර සිතින් මේ පරිත්‍යාගයන් කරා. ඒ දානයන් දුන්නා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල යඤ්ඤං යජිත්වා එකෙන මහා දන් දීලා මෙන්න මේ විදිහේ උතුම් සම්පත්තියක් ලැබුවා කියලා ප්‍රකාශ කරා. ඉතින් මේවක් සිද්ධ කරේත් තමන් බොහෝ කාලයක් කෙත්වතුවාදී දේවල් ඒ වගාවන් සිද්ධ කරලා ධන දාන උපදවාගෙන ඒ පිරිසුදු ලෙස රැස් කරගත් භවභෝග සම්පත්තීන්ගෙන් තමයි මේ දන් දුන්නේ. එනිසා මේ සීල ආකාරයෙන්ගෙන් පිරිසුදු වතු සම්පත්තියත් පිරිසුදුයි. ඒ වගේම තමන්ගේ චිත්ත සම්පත්තියත් පිරිසුදුයි. ඒ වගේම අනුග්‍රහක සම්පත්තියත් පිරිසුදුයි. ලෝක අග්‍රහ අග්‍රපුද්ගලයන් වහන්සේටයි මේ දන් දුන්නේ. මේ විදිහට කාශ්‍යප බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඒ විදි අස්තදෘස මහා දානෙන් දීලා මෙන්න මේ දිව්‍ය සම්පත්තිය ලබන කෙනෙක් වුණා කියලා මේ ගෝපාල දිවි රජතුමා මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. එහෙම ප්‍රකාශ කරලා තවත් මේ සම්පත්තියෙන් කෙරෙහි අනිත් අයත් උත්සාහවත් කරන්නට ඕන නිසා ත්‍රිවිධ රත්නයේ තියෙන බුද්ධාදී ආර්යතුමන් වහන්සේලාගේ තියෙන ගුණ සම්පත්තිය ගැන ආශ්චර්ය ගැන තව තවත් කරුණු කියන්නට ඕන නිසාම නැවතත් එතුමා කියන්ට යුතුනා. ආයුංච වන්නංච සුකං බලංච පනීත රූපං අභිඛංකතා මුනි අන්නංච පානංච බහුන් සුසංඛතං පතිට්ඨපේතබ්බ මසංක මානසේ නෛමස්මින් ලෝකේ පරස්මින් වාපන බුද්ධේන සිට්ඨෝව සමෝව විඤ්ජති ආහුනේයානං පරමාහුතින් ගතෝ පුඤ්ඤත්තිකානං විපුල ඵලේසිනන්ති. ඉතින් මේ ප්‍රකාශයෙන් පින්නතුනි මේ ලෝකෙහි වෙන්නට පුළුවන් ඉමස්මින් ලෝකේ මේ ලෝකේ වෙන්නට පුළුවන් පරස්මින් පරලෝකේ වෙනත් ලෝකවල වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙවි රජතුමාට තීරණාකාරයෙන් තමයි පෙන්වන්නේ. එතුමාට තමන් ඉන්න ලෝකයේ ඊට පහළ මනුස්ස ලෝකයන් පේනවා. ඒ දිවි ලෝකෙට උඩින් තියෙන දිවි ලෝකයන් ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ වෙනත් ලෝකවල බුදුරජාණන් වහන්සේ තරම් වූ ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා නම් එහා සමාන වූ වෙන කෙනෙක් මේ ලෝකෙවත් වෙනත් ලෝකයකත් ඇත්තේ නැහැ. ඒ තරම් ගුණ ඇති කෙනෙක්, ඒ තරම් ශ්‍රේෂ්ඨ වූ කෙනෙක්, ආහුනීය සංඛ්‍යාතු ගුණ ඇති කෙනෙක්, පින්වතුන්ට ඥානවන්තයින්ට පුණ්‍ය බීජයන් රෝපණය කරන්නට සුදුසු බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ වූ පින්කෙතක් වෙන්නේ නැහැ කියනවා. එහෙම කෙනෙක් මේ ලෝකේවත් පරලෝකේවත් වෙනත් ලෝකයකවත් නම් ඇත්තේ නැහැ. ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. මේ බුද්ධ ප්‍රේමක මහා සංඝරත්න විතරයි කියලා ප්‍රකාශ කරා. ඉතින් යම් කෙනෙක් කැමති වෙනවා නම් ආවශ්‍ය ලබන්නට උතුම් ආවශ්‍යයට උතුම් වර්ණයට උතුම් සැපයට උතුම් බලයට එහෙම ප්‍රණීතු ආයු වර්ණ සැප බලයන් ලබන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් අන්න එය ඇයට පුළුවන් මේ ශ්‍රේෂ්ඨ ගුණ ඇති අසමෝ ගුණ ඇති බුදුරජාණන් වහන්සේලාට ආහාර පාන ආදීන් සිවුරු ආදීන් සංග්‍රහ කරලා පින් රැස් කරගන්නට. ඒක තමයි පින් රැස් කරගන්න කැමති අයට පින් කැත වෙන්නේ උතුම පුණ්‍ය ශ්‍රේෂ්ත්‍රය වෙන්නේ කියලා ඒ දිවිතුමා දිවරජතුමා ප්‍රකාශ කර සිටියා. ඉතින් පින්නතුනි මෙන්න මේ කාරණාව මේ සාකච්ඡාව මුගලන් මහරහතන් වහන්සේ සහ මේ ගෝපාල දිවරජතුමාට සිද්ධ වුණා. මේ අවස්ථාවේදී මුගලන් තෙරුන් වහන්සේ දැනගත්ත දැන් මේ දිවරජතුමාගේ සිත ඉතාම පිරිසුදුයි. සිත ප්‍රභාස්වරයි. ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බැසගත් ශ්‍රද්ධාව තියෙනවා. උතුම් ප්‍රසාදේ තියෙනවා. ඉතා පැහැදිලිවින් යුක්තවයි තමන් කරගත් කුසලයේ ගැන කියන්නේ. ඉතින් ඒ නිසා දැන් කුසාසිත හොඳට වැඩිලා තියෙන්නේ. ඉන්ද්‍රියන් මොහු කරා ගිහින් තියෙන්නේ. මේ වෙලාව මෙතුමාට ආර්ය සත්‍ය අවබෝධ කරන්න සුදුසුම වෙලාවක් කියලා උන්වහන්සේ නුවණින් දැනගෙන මෙතුමාගේ සිත පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරා. ඉතින් පින්නතින මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අවසානයේදී මේ ගෝපාල දිවරජතුමා ඒ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගයේ කිනුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන
උතුම් සෝවාන් මාර්ගඥානයට පත් වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් මේ කාරණය මුගලන් ස්වාමීන් වහන්සේ නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කතා ප්‍රවෘත්ති මුල් කරගෙන මේ අටුප්පත්ති අරගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කරා. ඒ ගෝපාල දේවරජතුමාගේ ඒ කතාවත් මුල් කරගෙන කුසලයේ තියෙන බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාට දාන ආදීන් සංග්‍රහ කිරීමේ තියෙන වටිනාකම, තුනුරුවන් ඇසුර කරගෙන සුචිරිතවත් ධර්මයන්ගේ ඉදීමේ තියෙන වටිනාකම ගැන පෙන්වා දෙමින් කරුණු මත කරමින් ධර්ම දේශනා කරා. ඒ ධර්ම දේශනාවත් බොහෝ දිනාට සාර්ථක වූ දෙයක් බවට පත් වුණා, සාර්ථක දේශනාවක් බවට පත් වුණා. බොහෝ දිනා ඒ තුරින් තමගේ කුසල් සිද්ධ වුණ කරගත්තා, මාර්ගඵලයන් අධිගමනය කරගත්තා කියලා සඳහන් වෙනවා. පින්තුනි, ඒ නිසා මේ කාරණේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ ලෝකයේ පහළුණු උතුම් රත්නයන් තමයි ත්‍රිවිධ රත්නය කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ තරම් ගුණ ඇති කෙනෙක් මේ තුන් ලෝකෙ කොහොවත් ඇත්තේ නැහැ. මේ විශ්වයේ කොයි තැන සිසෑරුවත් හොයලා බැලුවත් තථාගතයන් වහන්සේ තරම් ගුණ ඇති කෙනෙක් ඇත්තේ නැහැ. ගුණ ඇති ගුණෝතුමන් වහන්සේ කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන, උන්වහන්සේගේ ධර්මය අහලා පිළිපැදලා ලෝතර නිවන් සාත් කරගත් ආර්ය මහා සංඝරත්නය ඊළඟ පුණ්‍ය ශේත්‍රය ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව පිළිපැද්දොත් පින්නතුනි, ඒ උතුම් ධර්ම රත්නය අනුගමනය කරොත් අපිටත් මේ විදිය උතුම් ශ්‍රේෂ්ඨ කුසලයන් සිද්ධ කරගන්නට පුළුවන්, සිද්ධ කරගෙන මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම පින විපාක වශයෙන් පරලොවදී මේ ගෝපාල දිවරජතුමා ලැබුවා වගේ උතුම් දිව්‍ය සම්පත්තියක් උනාට ලබන්න පුළුවන් වෙයි. නමුත් ඥානවන්තින් වශයෙන්, සදැහැති බෞද්ධින් වශයෙන්, ධර්මය දන්නා වූ ධර්මයේ හැසිරෙන පින්තුන් වශයෙන් අපි කල්පනා කරන්න ඕන. මේ කරුණ කාරණා දැනගෙන අපේ කුසල් සිත තව තවත් දියුණු කරගෙන සිද්ධ කරන්නා වූ කුඩා නමුත් කුසලයක් පහදුණු සිතින් ඒකට සිත යොමු කරගෙන ඊටම ගෞරව සම්පයුක්තව සිද්ධ කරගන්නට ඒ එකපාරක් දෙපාරක් කරලා නවතින්නේ නැතුව නැවත නැවතත් ඒ සිද්ධ කරගෙන එහෙම සිද්ධ කරන්නට වෙලාවක් නැත්නම් අවස්ථාවක් නැත්නම් ගේදී හිතලා හෝ නැවත ආවර්ජනය කරලා හෝ ඒක සිද්ධ කරගන්නට ඒ ගැන චේතනාව උපදවාගන්නට අපි උත්සාහ කරන්න ඕන. එහෙම කරගෙන අපි කටයුතු කරන්න ඕන පින්නතුනි. ඒ සම්පත්තියෙන් ඒ කුසල සිද්ධ කරලා දිවි ලෝකයේ සක්දිව රජ කෙනෙක් වෙනටවත්, වෙනත් දිව රජ කෙනෙක් වෙනටවත්, නැත්නම් සක්විත රජ කෙනෙක් වෙනටවත්, ඒ විදිය මානසික සම්පත් විඳමින් සසර සැරිසරන්ටවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ස්වල්ප ආකාරයකින්වත් මේ සසර ගැන වර්ණනා කරන්නේ නැහෙනේ. මේ සසර කියන එක දුක් සහිතයි, කොයිතින උපන්නත් ජරා මරණ දුකින් යුක්තයි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, පෙන්වා දීලා තියෙන්නේ මේ සසරින් නිදහස් වෙන්න ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින් මේ සසර ගමන අවසන් කරන්න ඕන. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕන හැම කුසලයක්ම කරලා ඒකාන්තයෙන් මේ කුසල ධර්මයන් අපට පහසුවෙන් ඉතා ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සත් ප්‍රාර්ථනා හිතේ තියාගෙන තමයි නිවනම අරමුණු කරගෙන නිවනට නැඹුරු සිතින් යුතුව තමයි අපි හැම කුසලයක්ම කරන්න ඕන. එහෙම නිවනම අරමුණු කරගෙන නිවනට නැඹුරු සිතින් නිවනම ප්‍රාර්ථනා කරගෙන කරන හැම කුසලයක්ම නිවනට උපනිෂ්ඨ වෙනවා. ඉතින් ඒ නිසා මේ අද දවසේදී උපෝසත සීලයන් සමාදන් වෙලා, පෙහෙවස් සමාදන් වෙලා ඒ සීල ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න ගමන්, ඒ ධර්ම ශ්‍රවණයන් සිදු කරගන්න ගමන්, ධර්මාන්තර ප්‍රතිපදාවන් තුළ උතුම් ආකාරයෙන් හැසිරෙලා මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය, දුර්ලභ මනුෂ්‍ය ජීවිතය උතුම් ඵල නෙලා ගන්නට, මහත් ඵල නෙලා ගන්නට හැමදෙනා උත්සාහ කරන්න ඕන. ඉනිසා මේ මනුෂ්‍ය ජීවිතය තාම දුර්ලභයි. මේ ජීවිතය කොයි වෙලාවේ කොයි මොහොතේ අපට නැති වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතකම අප්‍රමාදීව කටයුතු කරන්නට, කුසල් සිතින් යුක්තව වාසය කරන්නට, තුනුරුවන් කෙරෙහි ප්‍රසාදින් යුක්තව වාසය කරන්නට, හැම අවස්ථාවකදීම කුසලයක්ම සිදු කරගන්නට, අකුසලින් වැළකී වාසය කරන්නට අපි අධිෂ්ඨාන කරන්න ඕන.
ඉතින් මේ කුසලයන් සිද්ධ කරගෙන සමදිපස්සනා භාවනාව සිද්ධ කරලා අපේ හිතේ තියෙන නිවන ධර්ම යටපත් කරගෙන කිරිටු සිතිවිලි යටපත් කරගෙන සිත ප්‍රභාස්තර කරගන්න ඕන. එසේ ප්‍රභාස්තර කරගත්තා වූ මනසකින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය විපස්සනා භාවනාවන්ද සිද්ධ කරගෙන අපි උත්සාහ කරන්නට ඕන මේ ජීවිතයේදීම හෝ මෙවුතුම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගමින් සසර ගමන නිමා කරගන්නට. එනිසා මේ මොහොතේ දේශනා කරන්නට යෙදුනා වූ ඒ විමාන වස්තු දේශනාව තුළින් රැස්පත් කරගන්න ලද්දා වූ සියලුම කුසල සම්පත්තීන් කුසල ධර්මයන් ඒ වගේම පිනුතුන් ඒ ධර්ම ශ්‍රවණය සම්පාදනය කරගත්තා වූ ඒ කුසල ශක්තිය කුසල බලයත් තවත් නොඑක් ආකාරයෙන් මේ සීලයෙන් සමාදන් වීමෙන් මේ ප්‍රතිපත්ති හැසිරීමෙන් සිද්ධ කරන්නා වූ සියලුම කුසල ශක්තියත් අපටත් මේ පිනුතුන් සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණ අභිලාෂී සියලු දෙව් මිනිස්සුත් ප්‍රජාවටම උතුම් නිවනින් සැනසීම සඳහාම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය මේ කුසලයේ හේතු වේවා වාසනාව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ඉතින් මේ දේශනා කන්ට දෙන ධර්ම දේශනාවනි සංස බලයෙන් ධර්ම ශ්‍රවණය සංස බලයෙන් ඒ වගේම බුද්ධ ආදී ත්‍රිවිධ රත්නිය සතු සුවිසි මහා ගුණ බලේ අනන්ත අප්‍රමාණ ගුණානුභව බලයෙන් පින්වත් සියලුම දෙනාටමත් ඒ වගේම සුජීවත්ව වාසය කරන අපගේ දෙමාපියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටමත් ගුරුවර කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාටත් සියලුම සබ්‍රක්‍මචාරින් වහන්සේලාටත් මේ පින්වතුන් සියලු දෙනාටමත් සිව්පසයෙන් මහා සංඝරත්න උපස්ථාන කරන්නා වූ සියලුම දායක කපේකාරකාදී සෑම සිර දෙනාටමත් මේ සම්බුද්ධ ශාසනයට දැහැමි ආරක්ෂාවරණය සලසන්නා වූ මේ රට ජාති ආරක්ෂා කරන්නා වූ ලෝකපාලකු සම්බුද්ධ ශාසන ආරක්ෂකු ආත්ම ආරක්ෂකු ඉෂ්ඨකාරකු සීලම දිවිරාජ මණ්ඩලයටත් ඒ වගේම මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු වෙමින් සිටිනා වූ සීලම ඥාති වර්ගයාටත් දැකලා බලලා සතුටු වුණ හැම සිරු දෙනාටමත් මේ පිණේ ඒකාන්තින් හේතු පුනි ශ්‍රේවා හේ පුනි සත්‍යයෙන් බලෙන් හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සෑම සිරු දිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පාතනීය බෝධියකින් ලෝතර නිවනින් සැනසීමටම ලැබේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. එසේ අදිෂ්ඨාන කරගෙන අපි ප්‍රාර්ථනා ගාථාවන් කියලා ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං වූතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං වූතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං වූතු. සබ්බ දුක්ඛාපමුඤ්ඤතු. ඒ වගේම අනන්ත සසර පටන් මෙම දක්වාම බුද්ධ ආදී උතුම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අපගේ කාය ආදී ද්වාරත්‍රයෙන් සිදුනා වූ යම්තාක් වැරදි තීරවණං ඒ තුරුවන් කමා කර ගැනීමත් අපි සිද්ධ කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ සංඝ පුඤ්ඤක්කෙත අනුත්තර. හොඳේ තුනුවන් ඥානතුංගන බලයෙන් පුනිසත්තිංගෙන් බලයෙන් පින්වත් සිර දිනාටම සිතක් සාන්තියක් අභිහෘදයක් යහපතක් වේවා කියලා මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
भवतु सब मंगलं रक्खन्तु सब देवता सब बुद्धानुभावेन सदा सुद्धि भवन्तु ते भवतु सब मंगलं रक्खन्तु सब देवता सब धम्मानुभावेन सदा सुद्धि भवन्तु ते भवतु सब मंगलं रक्खन्तु सब देवता सब संघानुभावेन सदा सुद्धि भवन्तु ते अभिवादन सीलिस निच्चं उद्धाचायिनो चत्तारो धम्मा वढ़न्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सघ संपत्ति मेवच अतो निभान संपत्ति निमिनाति समिज्जतु සුවපත්තේවා නිදුක්කේවා නිරෝගේවා දීර්ඝාසරබේවා සංසාර දුකින් මිදේවා